ගාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් හා කලාකරුවන් සමරීම සඳහා අද කොළඹදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අයිතීන් දෙසා ජනමාධ්‍යවේදියෝ සංවිධානය මේ සංවිධානය කර තිබුණේ අමතක නොකරමු යන්න තේමා කර ගනිමින්. ආණ්ඩුවට නීති දාන්න උනේ සමාජ මාධ්‍ය වාරණයක් පිළිබඳව කතා බහ කරන්න උනේ සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙන හානියත් එක්කමයි. එතකොට ඒක ආරක්ෂා කරගන්න නම් යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් සකස් කරන්න වෙයි. අපි සූදානම් නැහැ රටක් විදියට පුද්ගලයෝ කීප දෙනෙක් කරපු වැරදි වලට සම්බාධක විඳින්න. ඒ පුද්ගලයෝ හමුදාව පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් යුද්ධේ පාවිච්චි කරලා හරි වැරදි වැඩ කරා නම් යම් අපරාධයකට සම්බන්ධ වුණා නම් ඒව සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න අපි රජයක් විදියට බැඳිලා ඉන්නවා කියන එකත් මතක් කරමින් මට ලසන්ත කිනඩුවෙන් ගැන කියන්න පුළුවන් උසාවියට දී වාර්තාවලින් වාර්තා කරලා තියෙන විදියට කවුද කරේ කියන එක දන්නලා තියෙනවා කරපු අයගෙන් දෙන්නේ පිටරට යවුවා රජයෙන් පරිගමන. ඉතින් මේක දී වාර්තාවලින් උසාවිය තියෙනවා. කීත් නොයාගේ නඩුවේ කීත් නොයා හඳුනගත්තා. ඒකත් තියෙනවා. අපි මේක කර නොකරුවාට අනිත් රටවල් වලින් මේවා පොඩ පොඩ ඉස්සරහට ගේනවා. කියන්න දුකයි. මහා මහා පුතු වල ඉඳලා රට මෙහෙවන රට කරවන රටේ ඉතාමත් ප්‍රබල මිනිසු තමයි වග කිලිත්ත මිනිය ගෙදර තියෙන මොහොතේ ඉඳලා අද වෙනකොට ඒ දේ සිද්ධ වෙනවා මගේ කටවහන් උත්සාහ කරා ඒ කියන්නේ මම මාවට කරගෙන පිළිසෙ ඉන්නවා කොච්චරද කියලා හුවත් මේ ගිලි දරුවව මේ මට එල්ල කරලා ඇඟිල්ල දික් කරලා තමයි කිව්වේ වැඩිය කට ගැහුවොත් ප්‍රේම කීර්තිගේ සොහන ළඟින්ම කොල්ලගේ සොහනත් හදලා දෙනවා කියලා කවුද මට හිටියේ බලු බල්ලෙක් හිටියේ නෑ මම ඔබට යෝජනා කරනවා සීපත් කිරීම අමතක නොකිරීම වැදගත් තමයි ඒ වගේම යුක්තිය ලබා දන්නේ කෙසේද මේ සියලුම දෙනාගේ යුක්තිය වෙනුවෙන් අධිකරණයක යුක්තිය වෙනුවෙන් ඔබ පළ ගැසෙන්න ජීවිතය පුද කර පුද්ගලයන් ඔවුන් වෙනුවෙන් ඔබගේ සමාජීය වගකීම ඉෂ්ට කරන්නේ